Anushka udahana kiyanne kawada? යාළුවෙක්. Anushka udahana kiyanne yaluwek widarai. Oh. Ege nawa pavudgaliko himalata kemathi. Oh man kemathi yala hal. Lassana pennumath kiyanne. Anushka himalaye. Kawada thoraganne? Anushka. Mata Anushka vivaha karagatta. Mekata payinna wenawa. Mekata payinna wenawa alu. Click 1. අයිබෝන් ක්ලික් කරන අපේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට තමයි අවිල්ල දෙන්නේ. අද දවසේදී මම මේ හොයාගත්ත කෙනා කවුද කියලා මට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන කෙලින්ම ඉන්නවා මූණ දැක්ක ගාම හැමෝම අඳුරනවා. මියසි සංදීපනි. කොහොමද මේ දවස්වල ජීවිතේ? හොඳයි. වැඩ කරගෙන ඉතින් ඉන්න හොඳයි. සතුටින්. මේ මට මුලින්ම මෙහෙම දෙයක් අහන්න එදෙනවා. කට්ටිය ආව දන්නේ මියසි සංදීපනි කිව්වම එහෙම නැත්නම් වෙන නමක් මොකක් හරි දෙයක්. මියසි සංදීපනි. මියසි සංදීපනි කිව්වම. වයස කියලා කියන්න පුළුවන්ද? 25යි. වයස 25යි. තව එකක්. මේක ආතල් එකට අහන ප්‍රශ්න ටිකක් කියන්නේ මේකේ මේ සෙග්මන්ට් එක ගන්න මේ වගේ එකක්. ඕ ලෙවල් එලව රිසල්ට් මතකද? ඕ ලෙවල් රිසල්ට්ස් A2යි B3යි C4යි. අවංකවද කියන්නේ අතට? අතටම? ඔව්. සර්ටිෆිකේට් එක වෙන්න පුළුවන්ද? පුළුවන්. ඒ ලෙවල්ස් වල ABC. හරි. දැන් ලංකාවේ ඉන්නවනේ මියසි මොඩල්ස්ලා කිව්වහම මාර විදිහට ඉන්නවා. දැන් මියසි සංදීපනි කියන්නේ මොල් කෙනෙක්ද එහෙම නැත්නම් ඇක්ට්‍රස් කෙනෙක්ද කවුද? මම හිතන්නේ මම ඇක්ට්‍රස් කෙනෙක්. ෆීල්ඩ් එකට එන්නේ කොහමද? ෆීල්ඩ් එකට ආවෙත් ඇක්ට්‍රස් කෙනෙක් විදියට. ඒ කියන්නේ ඔයා වැඩිපුර කැමති ඔයාව හඳුන්වා දෙනවට මම ඇක්ට්‍රස් කෙනෙක් කියලා. ඔව්. මේ වෙද්දි විෂුවල් ගේකට වගේ පෙන්ලා ඉන්නවා. 50කට වැඩි. සෑහෙන ලොකු ගාණක් බැංක් account එකේ දිනනවා. මේකත් අහනවා. මියුසික් වීඩියෝ එකට කීයක් වගේ charge කරනවද? අර ඔලන්න. මියුසික් වීඩියෝ එකට කීයක් වගේ charge කරනවා සාමාන්‍ය? මියුසික් වීඩියෝ එකට charge කරන ගාණක් දරගන්න ඕනේ. කවුරු හරි මේ මියුසික ගන්න ඉන්නවා නම් මියුසික් වීඩියෝ එකට මේ වීඩියෝ එක බැලුවාට පස්සේ මියුසික ගන්නවද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන්. නෑ එහෙම ලොකු ගණක් ගන්න නෑ. ඉතින් 40ක් 45ක් වගේ තමයි තීරණ අඩුවෙනුත් ගන්න අවස්ථා තියෙනවා සමහර වෙලාවට. 40ක් 45ක් කියන්නේ ලොකු ගණක් නෙමෙයි. අධ්‍යක්ෂකවරුන්ට බාරයි මේ තීරණය ඔබ සතුයි. මේ මෙහෙම දෙයක් අහන්න ඕනේ. මියුසික දැන් අර මං කලින් අහුවනේ මේ ෆීල්ඩ් එකේ ඇක්ටර්ස්ලා මොඩල්ස්ලා සෑහෙන ඉන්නවා කියලා. එතකොට එක පාට් නම් ෆොටෝ ෂූට් එකක් දාපු පළියට මොඩල් කෙනෙක් වෙන්න පුළුවන්ද? දැන් එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවනේ අපි දකිනවා Facebook එකේ කියන තරම්. ඕක තමයි ඕක මගෙන් හැම ඉන්ටර්විව් එකකම අහන ප්‍රශ්නේ. එහෙනම් ඒ කියන්නේ ඒකට උත්තර දෙන්න කැමති නැද්ද? නෑ කැමති දෙන්න. ඉතින් එහෙම ෆොටෝ ෂූට් එකක් කරපු පළියට මොඩල් කෙනෙක් වෙන්න බෑනේ මිනිස්සුන්ට. සුදුසුකම් තියෙන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්ම. මොනවද තියෙන සුදුසුකම් කියලා කියන්නේ? සුදුසුකම් ඉතින් එක එක්කෙනාගේ ඒ දේවල් අනුව ඒ සුදුසුකම් තියෙන්න ඕනේ ඉතින්. මිනිස්සු කියනවා මොඩල්ස්ලා කියන්නේ ගණිකාවෝ කියලා. මොකක්ද දේ කියන්නේ? ඒක කරගෙන තියෙන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියම තමයි. එකෙන මේ ෆීල්ඩ් එකේ ඉන්න සමහර මිනිස්සු සමහර කට්ටියම තමයි මේ தත්ත්වෙට අපිවත් පත් කරලා තියෙන්නේ. අනිත් මිනිස්සු එයාලගේ එක එක වැඩින්ද තමයි මේ වගේ කතාවකට ඉතින් අපි උනත් අහන්නේ සමහරලාට අපිටත් කියනවා ඉතින් ඇවිල්ලා. හරි මෙහෙමයි නේද? මෙයා මෙහෙමයි නේද? ඉතින් ඒ එයාලම කරගත්තු දේවල් ඉතින්. එතකොට ෆීල්ඩ් එකේ ඉන්න සමහර අධ්‍යක්ෂකවරුන්ගෙන් සමහර නළුවන්ගෙන් එහෙම පොඩි අයුතු යෝජනා කියලා අර සමහර කියන්නේ අන්නේම ඇවිල්ලා දෙනවද? ඔව් හරි. සෑහෙන ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ මේ මෙහෙමයි. ඒ කියන්නේ මම අහන්නේ නරකට නෙමෙයි. නරකට මම මේසි ඇත්තටම ඔයාලට කැමති එහෙම කියලා. මේ මම නෙමෙයි මං කියන්නේ. එහෙම කවුරු හරි කියන ඉන්නවද? ආ එහෙම කියන කට්ටිය ඉන්නවා. හ්ම්. අයිතු ඒවත් තියෙනවා, කැමති ඒවත් තියෙනවා, අකමැති ඒවත් තියෙනවා. එතන ඩඩ් කරනවා මේක. ඔය අයිතු ඒව තියෙනවා, කැමති ඒව තියෙනවා කියලා අදහස් කරන්නේ. ආ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ප්‍රශ්නාර්ථයක්. එහෙමද? නෑ. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියුව නිසා මට මේ ඊළඟ ප්‍රශ්නේ අහන්න බෑ නම් මොකද්ද කියලා. මම මෙහෙම දෙයක් අහනවා. හරි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. මේ අනුෂ්ක උදාන කියන්නේ කවුද? යාළුවෙක්. අනුෂ්ක උදාන කියන්නේ යාළුවෙක් විතරයි. ඔව්. වෙන මොකුත් නෑ. නෑ. ඒ කියන්නේ එතකොට ඇයි වස්තිලගේ වීඩියෝ වල අපි දකිනවා එන වීඩියෝ එකේ මියසි ඉන්නවානේ. ඒක අනුෂ්ක කියනවා. ඒ කියන්නේ අනුෂ්ක වීඩියෝ එකක් කරනවා නම් මියසිට කෝල් කරලා කියනවා මියසි මගේ වීඩියෝ එක දිනන අනිවාර්යෙන්ම ආයෙත් එහෙම කියනවාද? එහෙමද නැත්නම් වෙන මොකක් හරි රහසක් තියෙනවා බිහයින්ඩ් සීන් වගේ? එහෙම කියනවා. එයා මගේ යාළුවෙක් අනුෂ්කයි මයි දෙන්න වැඩ කරලා තියෙනවා ගොඩක් කියන්නේ කලින්. හඳුරගත්තේ TV series එකක් කරන්න ගිහලා. ඉතින් එදා ඉඳන් ඒ යාළුකම තියෙන අදනකම තියෙන හොඳට. මියසි මම මෙහෙම දෙයක් අහනවා. දැන් මේ ප්‍රශ්න ටික අමරණයි. මම මේ පොඩි ප්‍රශ්න ටිකක් අහන්නේ උත්තර ටිකුත් දීලා. ඔයාට පුළුවන් කැමති එකක් තෝරන්න. දැන් ලංකාවේ ඉන්නවනේ නළුව හම්බානකට ඉන්නවනේ. ලංකාවේ ඉන්න කඩවසම්ම නළුව කවුද කියලා මම මෙන්න මේ හතර දෙනෙක් කියනවා. ඔයාලට ඔප්ෂන් එකක් විදිහට කවහරි තෝරගන්න පුළුවන්. පළවෙනියා හේමාල් රණසිංහ. දෙවෙනියා වෙලා රොෂාන් රණවක. තුන්වෙනියා සුරාෂ් මාපා. හතරවෙනියා සාරංග දිසාසේකර. තව ඉන්නවා සෑහෙන කට්ටිය. මේ කට්ටියගෙන්
වාහිතන විදියට කඩවසන්ම නළුව කවුද ලංකා හිතන්නේ හේමාල් හේමාල් මාර ඉල්ලුමක් හේමාල්ට දෙන්නේ එහෙම තව හොට් කෝල් උනා ඉගෙනවා පෞද්ගලික හේමාල්ට කැමති මම කැමති ආරහල් ලස්සන පෙනුමක් තියෙන අනුෂ්කයි හේමාල්ේ කවුද තෝරගන්නේ අනුෂ්ක ඕ මයි ගුඩ්නස් රයිට් මගේ යාළුවනේ ආයේ අනුෂ්ක ඒ නිසා අනුෂ්කට තන දෙනවා අනිවාර්යයෙන් සරාගිම නිලිය කවුද කියලා ඇහුවොත් දැන් මම මේ හතරද උත්තර හතර දෙන්නේ මෙන්න මෙහෙම ශලනි තාරකා ඉන්නවා ඊට පස්සේ දිනක්ෂි ප්‍රසාද් ඉන්නවා ඔයාගේ නම දාලා නැහැ පොරවා අනිවාර්යෙන් මෙහෙම ගුව ගාම නැහැ මම තමා කියලා කිව්වොත් එහෙම මේනකා පිරිස් ඉන්නවා උදාරි වර්ණකල සූරි සරාගිම නිලිය හතර දෙනාගෙන් එක්කෙනෙක්ව සරාගි නේ මම සරාගි යුරේනි මාෂිකා ආ කියන්නේ මේ මම මේ කවුන්ට් කරලා දෙන විදිහ වැරදි නෑ ඒකට කියෙම ලොකු හොට් ලුක් කියන්නේ ඒකට ලස්සන විරාජ් පෙරේරා දිමංක වෙල්ලාලගේ සංකදීත් හතරයි තෝරගත්තේ මේ තව ඉන්නවා මම මේ අහම්මෙන් තෝරගත්තා කැමැතිම ශිහාන්ට මට මම හිතන ටැලන්ටඩ්ම සංක කියලා ඔයා කැමති ශිහාන්ට ටැලන්ටඩ් සංක ඒ හතරෙන් සංක ටැලන්ටඩ් කියලා මම හිතනවා හරි ඊළඟ ප්‍රශ්නය දෙවිය ඔබට වරමක් දෙනවා දුන්නොත් මොකක්ද මුලින්ම කරන්නේ ඒ කියන්නේ වෙන ඔප්ෂන් නැහැ එකයි තියෙන්නේ එක ඔප්ෂන් එකයි තියෙන්නේ ඒක දුන්න ගමන් මොකද්ද කරන්නේ ගොඩක් තියෙනවානේ නෑ මෙහෙමයි හැමෝටම බලාපොරොත්තු වෙනවා මෙයාගේ බලාපොරොත්තු ඇහුවොත් එහෙනම් BMW එකක් බස්සනවා Audi එකක් බස්සනවා එහෙම නෙමෙයි මම අහන්නේ ඒ ඔය ඔක්කොගෙම එකයි ඔය ඔක්කොම කරගන්න සල්ලි ගොඩක් ඉඳගන්න සල්ලි ගොඩක් එහෙමද එතන BMW ගන්නත් පුළුවන් Audi ගන්නත් පුළුවන් ඔක්කොම ගන්න පුළුවන් 40000 ගානේ 50ක් වැඩි කරලා බලන්න එතකොට කීයද කියලා මෙයාගේ බජට් එක සහ ඒ දවස්වල 40000ක් ගත්තේ නෑ දැන් ඒක පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා හොඳයි අනාගතයක් තියනවා කියලා කියන්න පුළුවන් මෙහෙමයි ඊළඟ එක ජීවිතේ අපස්සට යන්න ඕනේ කියලා හිතුණොත් එහෙම නැත්නම් අපස්සට යන්න වරමක් ලැබුණොත් මොකද්ද මුලින්ම නොකර ඉන්නේ මුලින්ම නොකර ඉන්නේ මොකද්ද ජීවිතේ වාඩ ලැබෙනවා ස්ටෙප් එකක් පිටිපස්සට තියන්න ගත්ත තීරණයක් වැරදිලා තියෙනවා මොකද්ද නොකර ඉන්නේ ගත්ත තීරණ නම් ගොඩක් වැරදිලා තියෙනවා ඒ කියන්නේ එකක් කියලා තෝරගන්න බෑ එක තීරණයක් තියෙනවා ඒක කියන්න බෑ සමාජ මාධ්‍ය ඉදිරියේ දිගාරින්න බෑ කොට 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 එක එක් කොට කොට හරි සමහර කට්ටිය හම්බෙන්නේ නැතුව හිටියනම් මොනවයි කියලා එතන එතන ඔයා මේ මම මේ අනුෂ්කව දාව ගන්න මේ පෞද්ගලික තරහන් නෙමේ ඔයාගේ අනුෂ්කවද එහෙම එහෙම නෙමෙයි අදහස් කරන්නේ සුද්ද නෑ අයියෝ අනුෂ්ක බුදු ෆිට් එක එහෙම ගන්න නෑ දැන් අනිවාර්යයෙන්ම ලංකාවේ ටැලන්ටඩ් පුද්ගලෙක් මම ඒකයි වැඩිපුර මේ අනුෂ්කව ගන්න නැත්තම් වෙන කිසිම එකක් නෙමේ එකක් තිබ්බත් මම එහෙම කියන්නේ මේ ඊළඟ එක හෙට ජනාධිපති වෙන්න මුලින්ම හම්බුනොත් එපා දේශපාලන පක්ෂ මේ දේශපාලන ගැන කතා කරන්න එපා කියලා මම මේ ආතල් එකට අහන්නේ. ඔයාට දැන් සල්ලි ගොඩක් ලැබෙන ජනාධිපති හම්බුණත් එහෙම වෙනවනේ. ජනාධිපති වුණොත් හෙට මොකද්ද මුලින්ම කරන්නේ? කිසිම අයිඩියා එකක් නැහැ. සල්ලි ගොඩ ගත්තා මම ගෙදර ගියා. ලංකාවට මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මං ආදරේ මගේ රටට එහෙම කියන්නේ. මට ඇත්තටම පොලිටිකල් ගැන කිසිම අයිඩියා එකක් නැහැ. මං කැමතිත් නැහැ ඒක ගැන කතා කරන්න. හරි. අපිරියයි. අපිරිය මාත්‍රිකාව. ඒකින්ද වැඩක් නැහැ. හරි. ක්‍රිකටර්ස්ලා ලංකාවේ ඉන්නවනේ මැච් බලනවා. මැච් බලන හැබැයි තීරෙන්නේ. තීරෙන්නේ. හැබැයි පෞද්ගලිකව දන්නවනේ මෙයා. අපි හිතමු ලංකාවේ ඉඳපු මේ ලෙජෙන්ඩා ඉන්නවනේ. අව මුත්තයයන් ගත්තාම ඊට පස්සේ කවුද කුමාර් සංගකාර ඊට පස්සේ මහේලජා වර්ධන දිල්ෂාන් ලසිත් මාලින් ඔහොම ඉන්නවනේ. මේ බැඳපු කට්ටිය හැම අදාළතාවයක් නැහැ. ඔයාට එනවා විවාහ යෝජනාවක්. මම මෙහසිව ආව මැරි කරන්න කැමතියි කියලා. ක්‍රිකට කෙනෙක් කියන්නේ. එතකොට ඔයා කාවද තෝරගන්න අල්ලපු වැඩේ පයින්න පුළුවන් ලේසිනේ එහෙම සංගක්කාරට කියන්නේ හොඳ ක්‍රිකට් කෙනෙක් හොඳ පර්සනැලිටි එකක් ඉතින් අපි හිතමු අනුෂ්කත් ක්‍රිකට් ගහන්න පටන් ගන්න අයියෝ ඉවරයි අනුෂ්ක ක්‍රිකට් ගහන අනුෂ්කත් ඉන්නවා ඔයා අතර එතකොට
ඔයා තෝරගන්නේ සංගකාරද අනුෂ්කද? ඒ සංගකාරද. අනුෂ්ක කැපෙනවා. අනුෂ්ක කැපෙන පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අනුෂ්කට මේ මාර චාන්ස් එකක් දෙන්නේ. ආයෝජනාවකට අනුෂ්කාරිය. හරියන්නේ යාළු යාළු එක්ක ඉන්න තැන විතරයි. මට අනුෂ්ක විවාහ කරගත්තා. මේකට පයින්න වෙනවා. මේකට පයින්න වෙනවාලු. අනුෂ්ක බලන්න ඕනේ අනිවාර්යෙන් මේක මෙන්න කිව්වේ මියසි මම නෙමෙයි කියන්නේ. මේ හරි ඒක අපි එහෙම හොදියු නැත්නම් අනුෂ්ක මාවල්ලංකයි. මේ මේ මෙන්න මේක. අපි ක්‍රිකටර්ස්ලා කියන කතාව වයින් කරමු. මෙන්න මේ කට්ටියත් ඉන්නව එතන. හරිද? ওই කට්ටියගිනුත් ඔයාට යෝජනාවක් එනවා මේ මම මියසිව මැරි කරන්න කැමතියි කියලා. මේ මම මියසිගෙන් මේ ගහන්නේ මියසි තාම මැරිඩ් නැහනේ. එයා සිංගල්. එයා කියනවානේ එයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ කියලා. එහෙනම් අවස්ථාවක් තියෙනවා කට්ටියට. මදුරොක්ස් ඉන්නවා. ඊට පස්සේ මේ තවත් කෙනෙක් ඉන්නවා. කවුද? බුකී සිහින කුමාරයා කියලා අපේ යාළුවෙක් ඉන්නවනේ. එයාත් ඉන්නවා ඒ අතර. ඊට පස්සේ අපේ රංජන රාමනායක ඇමතුමත් ඉන්නවා. රංජන රාමනායක ඇමතුමා ඉන්නවා. මුලින්ම මදුරොක්ස් ඉන්නවා. ඊට පස්සේ බුකී සිහින කුමාරයා අංක දෙකට ඉන්නවා. අංක තුනට රංජන රාමනායක ඇමතුමා ඉන්නවා. කවුද වතෝරගන්නේ? එක්කෙනෙක්වත් එපා. මං තනියෙන් ඉන්න ජීවිත කාලෙ. මට මේකට එන්න ගලින් කිව්වේ මදුරොක්ස් හම්බුනොත් නම් මම අනිවාර්යයෙන් මදුරොක්ස් මැරි කරනවා කියලා. මදුරොක්ස් මැරි කරනවා කියලා එහෙම කතාවක් කිව්වා මේ. මදුරොක්ස් මදුරොක්ස් හොඳයි මැරි කරන්නේ. ඉන්න. සෑහෙන හොඳ පුද්ගලෙ. සින්දු කියන්න පුළුවන්. ඉස්සෙක් වැඩි කරා. හරි. හරි. මේ හරි ඒ ප්‍රශ්න එහෙම අමතක කරමු. මොනවද ඉස්සරහ තියෙන වැඩ? අපි ඒ ගැන කතා කරලා දැන් ආතල් ප්‍රශ්න ටිකක් නැහැ. මොනවද ඉස්සරහට වැඩ? අලුතෙන් ටෙලි ඩ්‍රාමාස් දෙකකට කතා කරලා තියෙනවා. තාම පටන් ගත්තේ නැහැ ෂූටින්. ඒ අරුණාම ඉතින් එන අනිත් මියුසික් වීඩියෝස් ඒවට ටික් කරගෙන ඉතින් ඉන්නවා. ඊළඟ එපිසෝඩ් එකේ ඉන්නවා මේ වස්සෙලගේ ප්‍රොඩක්ෂන් එකනේ. වස්සෙ ප්‍රොඩක්ෂන් එක ගැන නෑ. ඊළඟින් ඒ කියන්නේ තාම මේ තාම නෑ මම නෑ ඒකේ කොහොමද? සිරාවන වෙන විදිය. හිතට දුකයි මං හිතන්නේ මේක ඒක නම් වේට වඩා දුක කියලා. මේ හරි ඒක අමතක කරමු එක අමතක කරමු. හරි මේ මියසි මෙන්න මෙහෙම දෙයක් අහන්න ඕනේ. දැන් ওই ප්‍රශ්න ටික ආතල් එකට අපි අහුවේ මේ මියසි කියන චරිතය ඔබ දැකලා ඇති ලංකාවේ මියුසික් වීඩියෝ ගත්තොත් සෑහෙන මියුසික් වීඩියෝ සංඛ්‍යාව ගේන්න ඕයි කියලා මම මියසිව මේ කතා කරගත්තේ. අර මුලින්ම කිව්වනේ කීයක හිටියද කිව්වම 50ක් කියෝ. අතන 50න් ටිකක් හලලා කියන්නේ. ඒ නිසා මේ කමක් නැහැ. ඒකත් කමක් නැහැ කියමු. ලංකාවේ ඉන්නවනේ වාගේ ෆෑන්ස්ලා ටිකක් ඉන්නවා. ඔයා සෝෂල් මීඩියා වල මාර ඇක්ටිව්. Instagram වල Facebook හැමතැනම ඉන්නවනේ. ඔයාගේ ෆෑන්ස්ලා මේ වෙලාවේ බලන් ඉන්නවා නම් මොනවද කියන්නේ? අරවා සිංගල් කියලා කිව්ව නිසා සමහර විට මේක බලලා ගොඩක් කට්ටිය ප්‍රතිචාර දක්වන්න පුළුවන්. මොනවද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ සතුටින් හොඳින් ඉන්න කියලා. කාලවිල ඉන්නක හොඳේ කියලා කියන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ දේශපාලන ගැන අහන්න එපා ගොඩ මම මේක ආතල් එකට හැමදෙස්සම අහනවා මේ ආතල් එක නෙමෙයි මේ මේක විහිළුවක් කරගන්න බෑ මේ ජනාධිපතිවරණය 2020 එනවා දැන් එක එක පක්ෂෝලින් කියලා දෙනවා මම මෙයාව දානවා කියලා ඔයගේ පෞද්ගලික මතයක් තියෙනවද මම මෙයාට දෙන්නේ කියලා ඔව් ගෝඨාභය නේපාර ගෝඨාභය වෙනුවෙන් වැඩ කරන මොකද කියන්නේ අපි ඒකට මොකද වචන ටික කියන්න මට එන්නේ නැහැ මොනවද කියන්නේ කොහොමද කියන්නේ ජනතාව ඔව් යෝන් ජනතා පෙරමුණේ ඉන්න පළමු කාන්තාවද නැන්ද එහෙමද පළමු කාන්තාව පළමුනේ මම තමයි කවුද ලීඩර් එහෙම තමයි මෙයා හිතාගෙන ඉන්නේ මම දන්නේ නැහැ ඒ ආ ඉදන වේදී මේ thank you so much මේසි අපේ වැඩේට ආවට පොඩි segment එකක් මේ පොඩි ආතල් එකකට කරපු එක කරාට මට sorry මේ මෙයා මාර එන පොල්ලක් තිබ්බේ මෙයා මේ අල්ලගන්න මම මාර කට්ටක් ගෑවේ මෙයා මේ call කරනවා එන්න හරි කියනවා ඊට පස්සේ පැය දෙකක් යනවා මෙයා නැහැ ඊට පස්සේ කොහොම හරි පොඩි පොඩි delays වගේක් වුණා sorry ඒකට thank you so much invite කරාට program එකට අපි නම් ආපහු මේ වගේ ලස්සන වැඩකදී හම්බ වෙනවා මේ අපේ YouTube channel එක subscribe කරලා තියෙන මතක් කරන්න එපා ලස්සන වැඩක් අරගෙන අපි ඊළඟ video එකෙදී හම්බ වෙමු ගින් එනවා ජය වේවා Blake White